අද නෙත්‍යෆම් ධර්ම දක්ෂිනාවේ දේශක ආනන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද මේ උතුම් වූ ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවෙහි දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ බෝතලේ මැදගම අභිපොස්ස පදිංචිව සිටි මියගිය එස් එම්
සුබරත් මෙනිකේ මෑණියන්ගේ ආදරණීය පුතුණුවන් සහ දියණියන් තිදෙනා විසින් අපි මේ පින් උතුන්ට දේශනාව අවසානයේ පින් අනුමෝදන් කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ අද ධර්ම දේශනාව සඳහා මාතෘකාව ලෙස පින් උතුණි මම තෝරා ගත්තා අංගුත්තර නිකායේ තුන්වෙනි පොතේ එමෙ නැත්නම් පංචක නිපාතේ 286 වෙනි පිටුවේ සංග්‍රහ වෙලා තිබෙන පඨම සද්ධම්ම සම්මෝස කියන සූත්‍ර දේශනාව මේ උතුම් වූ සූත්‍ර දේශනාව පින් උතුණි දහම් මාවතේ යන ඔබ මට හැම දිනාටම මහත් උපකාරයක් කරගන්න පුළුවන් දේශනාවක් පින් උතුණි අපි හැම වෙලාවකම පින් කර කර කරන ප්‍රාර්ථනාවක් තියෙනවා ඒ තමයි සම්බුද්ධ ශාසනයක ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනී ආරක්ෂා කරන්න ඒ දේශනාව ආරක්ෂා කරන්න බුදුරජාණන් වහන්සේගේ ශාසනය රැකගන්න අවශ්‍ය ශක්තිය ලැබේවා කියලා ඒක අපි ගොඩාක් වෙලාවට කරන විශේෂ ප්‍රාර්ථනාවක් බුදුරජාණන් වහන්සේ පිංගුතුනි විශේෂයෙන්ම දේශනා කරලා තියෙනවා මේ සිව්වනක් පිරිස බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආරක්ෂා කරගනි කියන බලාපොරොත්තුව. ඒ කාරණාව කොයි විදියකට දේශනා කරලා තියෙනවද කියන එක පිංගුතුනි මහා පරිනිබ්බාන සූත්‍රයේදී මාරායාචනී කියන වෙනම කොටසක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. පාපී මාරය ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කරනවා පිරිණිවන් පාන්න කියලා. ඒ විලාවේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මාගේ ශාසනී ධර්මදර විනයදර මාතිකාදර බහුසුත මෙන්න මෙවැනි භික්ෂුවක් භික්ෂුණියක් උපාසකෙක් උපාසිකාවක් බිහි වෙනකන් මම පිරිණිවන් පාන්නේ නැහැ කියලා. ඒ පිරිසගෙන් බුදුරජාණන් වහන්සේ මේ ධර්මය ආරක්ෂා කරගන්නවා කියන බලාපොරොත්තුවක් හිත ඇති කරගෙන තියෙනවා. එන මෙනි මේ කාරණාව අති විශේෂයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය රැකගන්නවා කියන කාරණාව. මම අද මේ දේශනාවට තෝරාගත්තු මාතෘකාවත් අන්න ඒ ආකාරයේ දේශනාවක්. පඨම සද්ධම්ම සම්මෝස සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචමී භික්කවේ ධම්මා සද්ධම්මස්ස සම්මෝසාය අන්තරදහනාය සංවත්තಂತಿ. මහණෙනි කරුණු පහක් තියෙනවා. මේ සද්ධර්මයේ වනසන සද්ධර්මී අතුරු දහන් වීමට හේතු වන සද්ධම්මස්ස සම්මෝසාය සද්ධම්මස්ස සද්ධම්මස්ස සම්මෝසාය අන්තර දහනාය මේ ධර්මයේ නැති කරන ධර්මී අතුරු දහන් කරවන කාරණා පහක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පළවෙනි කාරණාව තමයි ඉද බික්කවේ බික්කුණ සක්කච්ඡන් ධම්මං සුනන්ති මහණෙනි මිහි භික්ෂුව බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය මනාකොට අහන්නේ නේ සකසලා අහන්නේ නේ පළවෙනි කාරණාව න සක්කච්ඡං ධම්මං පරියාපුණಂತಿ මේ ධර්මය සකසලා ඉගෙන ගන්නේ නේ දෙවෙනි කාරණාව න සක්කච්ඡං ධම්මං ධාරෙන්ති ඒ ධර්මය සකසලා මතක තබා ගන්නේ නේ න සක්කච්ඡං දතානං ධම්මානං අත්තං උපපරික්ඛಂತಿ ඒ මතක තබාගත්තු ධර්ම කාරණාවල් වල අර්ථ විමසන්නේ නේ නසක්කච්ඡං අතමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානු ධම්මං පටිපජ්ජಂತಿ සකසලා අර්ථ දැනගෙන ධර්මයේ දැනගෙන ඒ ධර්මෙහි හැසිරෙන එමෙ නැත්තම් ධම්මානු ධම්ම ප්‍රතිපදාවෙහි හැසිරෙන්නේ නැ මෙනි මේක තමයි කාරණාවල් පහ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අතුරු දහන් වීමට හේතු වෙන කාරණා පහ පළවෙනි කාරණාව තමයි නසක්කච්ඡං ධම්මං සුනන්ති භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ සකසල ඉගෙන ගන්නේ නේ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ සකසල අහන්නේ නේ. ධම්මං සුනන්ති. මොකද මේ අහනවා කියලා කියන්නේ? පිඟුතුනි අපි බණක් අහනකොට ඒ බණ මෙලොව ජීවිතයට සහ පරලොව ජීවිතයට උපකාර වෙන විදියටත් නිර්වාණ මාර්ගයේ වැඩිම පිණිස උපකාර වෙන විදියටත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ සෑම බුද්ධ වචනයකම පිඟුතුනි නිර්වාණ රසය තියෙනවා. එක වචනයක් හරියට අවබෝධ වුණොත් ඕනම කෙනෙක් නිවන් දකිනවා. නිවන් දකින්න නැත්නම් නිවන් දකින්න නැත්තේ ඒ කිනාට ඒ කාරණාව තේරුම් කරගන්න ප්‍රඥාව නැති කාරණාව පමණයි. නමුත් මේ හැම වචනයකම නිර්වාණ රසය තියෙනවා. ඊතර බුදුරජාණන් වහන්සේ යම් කිසි ශ්‍රාවකයෙකුට යම් දහමක් දේශනා කරා නම්
ඒ ධර්මයේ අවසාන අරමුණ නිර්වාණය එතනින් මෙහා පැත්තට මෙලොව ජීවිතයටත් පරලොව ජීවිතයටත් උපකාර වෙන විදියට භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරලා තියෙනවා පිංගුතුනි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපේ ධර්මය අපිට අවබෝධ වෙන පරිදි ශ්‍රවණය කරන්න ඒ ධර්මයේ අවබෝධ වෙන පරිදි අපට ශ්‍රවණය කරන්න ඕන ආකාරය භාග්‍යතුන් වහන්සේ අනීවරණ සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා කොහොමද දේශනා කරලා තියෙන්නේ අට්ටිකත්වා මානසිකත්වා සබ්බ චේතසෝ සමන්නාහරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුනන්ති අට්ටිකත්වා බලාපොරොත්තුවක් ඇති කරගෙන බණහන්න බලාපොරොත්තු සහගතව ධර්ම ශ්‍රවණය කරන්න මොකද පිංගුතුනි මේ බලාපොරොත්තු සහගතව බණහනවා කියලා කියන්නේ අපි බණක් අහන වාඩි වෙනකොට ඒ ධර්මදේශනාව ශ්‍රවණය කරන්න වාඩි වෙනකොට වාඩි වෙන්න ඕන මම අද මේ බණ අහනවා මේ දේශනාව නිමාවට පත් වෙන්න කලින් මාගේ පංච නීවරණ ධර්මයන් නැති වේවා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ මට වහවහ අවබෝධ වේවා මේ ධර්මයේ නිමාවට පත් වෙන්න කලින් මට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන සතර මාර්ග ඵලයන් එකකට හෝ පත් වෙන්නට මේ දේශනාව මට උපකාර වේවා කියන බලාපොරොත්තුෙන් තමයි ධර්ම ශ්‍රවණය කරන්නට ඕන එකට තමයි අට්ටිකත්වා කියලා කිව්වේ මානසිකත්වා කියලා කිව්වේ බණක් අහන්න වාඩි වෙනකොට සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් අපි දැකලා තියෙනවා බොහොම වටින දෙයක් කරනවා ඒ තමයි බණක් අහනකොට කොලයක් පෑනක් අරගෙන ඒ අහනහන ධර්ම කාරණාවල් එකින් එක කෙටියෙන් සටහන් කරගන්නවා පිංගතුනි ඊටත් වඩා දියුණුම තත්ත්වයක් තමයි බණක් අහනකොට අර වගේ සටහනක් මනසේ සටහන් කර ගැනීම. එහෙම මනසේ සටහන් නොවුනම පිංගතුනි අපට ඒ ධර්මදේශනාව හරියට අවබෝධ වෙලා නැහැ. ඒ සමහර ලාවට කෙනෙක් තවත් කෙනෙක් එක කියනවා හොඳ බණක් ඇහුවා. හොඳ බණක් ඇහුවා කියලා කියනවා. හැබැයි අහන කෙනා දන්නේ ඒ බණ කොච්චර හොඳයිද කියලා. ඒකේ මොන වගේ හොඳක් තිබුණද කියලා අහන කෙනා දන්නේ නැහැ. ඒ නිසා අහන කෙනා අහනවා මොනවද බණට කිව්වේ? සමහරලාට අර බණ හොඳයි කියපු කෙනාට කොච්චර අසහියක් තිබුණද කියලා කියනවා නම් බණ හොඳයි කියලා කියන්න විතරයි දන්නේ. හැබැයි මේ දේශනාවේ මාතෘකාවත් කියන්න තරම් මතකයක් නැහැ. අසවල් සූත්‍රයෙන් තමයි අද ධර්ම දේශනාව කරේ කියලා කියන්න තරම් ශක්තියක් නැහැ. ඇයි එහෙම වෙන්නේ? මේ බණ හොඳයි කියන්නේ ඇයි? හොඳ බණක් අහන්න ඇති. ඒ බණත් අහපු නිසා තමයි හොඳයි කියලා කිව්වේ. නමුත් අර නුනුවණින් මෙනෙහි කර කර නෙවෙයි බණ අහලා තියෙන්නේ. අපි බණක් අහනකොට පිංගතුනි නුනුවණින් මෙනෙහි කර කර බණ අහන්න ඕන. ස්වාමින් වහන්සේ දෙමිනි මෙහිම දේශනාවක් පටන් ගත්තා. දේශනාවේ ආරම්භයේදී මිනි මෙහිම කරුණක් මතක් කළා. මිනි මේකයි උන්වහන්සේ තෝරගත්තු සූත්‍රය. ඒ සූත්‍රයේ වටිනකම කියලා මිනි මෙහිම දේශනාවේ පෙළගැස්ම කෙටියෙන් අපට කිව්වා. මෙහෙම කරුණු පහක් තියෙනවා. ඒ කරුණු පහයේ දෙන්නේ මෙහිමයි. ඒකේ පළවෙනි කාරණාව මෙහිමයි. ඒකේ විස්තරය මෙනි මේ වගේ කියලා. අන්නේ ඒ වගේ පිංඔතුනේ සටහනක් අපි බණ අහනකොටම අපේ මනසේ ඇඳ ගන්න පුළුවන් නම් අන්න ඒකට කියනවා මානසිකත්වා කියලා. නුනුවණින් මෙනෙහි කර කර බණ අහන්න ඕන. අපි පිංඔතුර මතක ඇති අර කුජ්ජුත්තරාව. අපි කුජ්ජුත්තරාව පිළිබඳ මේ සාමාවතිය පිළිබඳත් පසුගිය දවසකත් දේශනාවකදී විස්තර කළා. පිංඔතුර මතක ඇති කුජ්ජුත්තරා අර සුමන මාලාකාරයේ ගෙදරට ගිහිල්ලා බණ අහනවනේ කුජුත්තරා සාමා දේවියට හැමදාම මල් අරගෙන ඉන්නේ සුමන මාලාකාරයේ ගෙදරින් නමුත් මේ කුජුත්තර හැමදාම කපටි වැඩක් කරනවා ඒ තමයි කුජුත්තරා හැමදාම තමන් මල් ගේන්න දෙන මුදල් වලින් පොඩි මුදලක් හොරකම් කරනවා නමුත් එක දවසක් යනකොට සුමන මාලාකාරයේ ගෙදරට භාග්‍යතුන් හන්සේ වැඩලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනා වේදා කුජුත්තර අහනවා මඩ ගොඩක තිබිච්ච නිලුමක් මඩ ගොඩ ඇතුලින්ම මඩ ගොඩ විදගෙන පිපිනා වගේ හිතේ තිබිච්ච අකුසලයන් යට කරගෙන සංයෝජන ධර්මයන් වලින් කොටසක් නසාගෙන ඊ අකුසලයන්ගෙන් ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම මුලින්ම මුලින් උදුරලා දාලා විනාශ කරගෙන කුජුත්තර වේදා දේශනාව නිමාවට පත් වෙනකොට උතුම් සෝවාන් ඵලයේ පිහිටියා සෝවාන් වෙච්ච ශ්‍රාවිකාව ජීවිතේ ගියත් පස්පව් කරන්නේ නැහැ සෝවාන් වූ කෙනාට තියෙන සේතු ගහතක විරතිය පව් කරන හේතුව සම්පූර්ණයෙන්ම නැසලා තියෙන්නේ දැන් එහෙනම් ඇය
වෙනද කරපු පස්පව් අද කරන්නේ නේ. ඒ නිසා අද සම්පූර්ණ මුදල් වල මල් ගත්තා. සාමාවති අහනවනේ. ඇයි කුජුත්තරා මල් කරුවගේ මල් මිල අඩු කරලා දද වෙනදට වඩා වැඩිපුර මල්. ඉතින් ඇයි කියනවනේ ආර්යාවනේ. වෙනද ගානම තමයි. එතකොට අය අද වැඩිපුර මල් කියලා අහනකොට කියනවා ආර්යාවනේ මම වෙනද මෙනි මෙහිම වරදක් කළා. ආර්යාවනේ මම මේ වරදද හදාගත්තා. අහනවති වෙච්චර කාලයක් කරපු වරද ඇයි අද හදාගත්තේ? ඇයි අද නොකලේ? ආර්යාවනේ අද ගෙදරට භාග්‍යවතුන් වහන්සේ වැටලා. භාග්‍යවතුන් වහන්සේගෙන් මම බණක් ඇහුවා. බණ අහලා ඉවරනකොට මට පව් කරන බයක් ඇති වුණා. ඒ නිසායි ආර්යාවනේ මං අද වරද නොකරේ. ඉතින් ඒ වෙලාවේදී සාමාවතියට හිත ගියේ ඈ කරපු වරද නෙවෙයි. මෙච්චර කාලයක් මටත් හොරා කරපු වරද එයා අද මේ බණක් අහලා නිවැරදි කරගෙන. එහෙනම් ඒ වරද නිවැරදි වෙන්න තරම් දේශනා කරපු බණ නම් ඊට වඩා උසස් ඇති. ඒ නිසා සාමාවති අහනවා දාසිය නුඹට මතක නැද්ද ඒ කියපු බණ? කුජුත්තරා කියනවා ආර්යාවනි මොකෝ මතක නැති මට මුලින් ඉඳලා අග දක්වාම මතකයි දේශනාව. එහෙනම් මට කියන්නකෝ. සාමාවති ඉල්ලීමක් කළා. ධර්ම ගෞරවයේ තබාගෙන එදා කුජුත්තරා සාමාවතියට බණ ටික කිව්වා. කියපු දේශනාව කොච්චර සාර්ථක වුණාද කියලා කිව්වොතින් එදා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දේශනාවේ එකඳු ඉස්පිල්ලක්වත් ඇලපිල්ලක්වත් පාපිල්ලක්වත් මග නොහැර මුළු දේශනාවම පින්වතුනි කටපාඩමින් සාමාවතියට කියලා දුන්නලු. ඒ දේශනාව කොච්චර සාර්ථක වුණාද කිව්වොතින් සාමාවතියත් එක 500ක් ස්ත්‍රීන් එදා බණ ඇහුවා. ඒ සියලු දෙනාම පින්වතුනි සෝවාන් ඵලෙ පිහිටියා. එතකොට බලන්න පින්වතුනි දේශනාවක් මතක තබා ගන්නවා කියන්නේ හරියටම ගත්තොතින් ඔන්නෝමයි. එකවර අහනකොට ඒක හොඳට කටපාඩම් වෙලා තියෙන්න ඕන. හොඳට මනසේ තියෙන්න ඕන. එහෙම මනසේ තමන්ගේ මතකයේ දේශනාව රැඳෙන්නේ නැත්නම් ඒකත් පෙර අකුසල කර්මයක්. මොකද අකුසල කර්මය? තමන් මතකයේ ශක්තිය වැඩි කරගන්න පුළුවන් පින් කරලා නැතිකම. පින්වතුනි මතක ශක්තිය වැඩි කරගන්න පුළුවන් පින් මොකක් මොනවද? පාත්‍ර ආධාරක පූජාව. කුජුත්තරාවට මතක ශක්තිය ලැබුණේ අතීත ජීවිතයක පසේ බුදුරජාන් වහන්සේලා පිරිසකට පාත්‍ර ආධාරක දන් දීපු නිසා. අදත් ගොඩක් දිනක් අටපිරිකර පූජාත් කරනවා, පාත්‍රත් පූජා කරනවා. හැබැයි මේ ආධාරකයේ ගැන ලොකු සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මෙනි මේ කාරණාවෙන් එන හිතන්ද මේ ආධාරක දන් දීම කියන්නේ කොච්චර වටිනවද කියලා. එහෙනම් එවැනි පූජාවල් නොකරපු නිසා තමයි අද අපේ මතක ශක්තිය දුර්වල වෙලා තියෙන්නේ. සසරේ දිවත් එවැනි අනුතරක් නොවෙන්න මේ ජීවිතේ එක වතාවක් හරි පින්ඔතන මේ පාත්‍ර ආධාරක දන් දෙන්න. එතකොට හොඳ මතක ශක්තිය සංසාරේ ලැබෙනවා. ප්‍රාර්ථනා කරන එක බණක් ඇහුවොතින් ඒ බණ ජීවිත කාලෙම අමතක නොවෙන මට්ටමට මතක තියාගන්න ශක්තිය ලැබෙන්න කියලා. ඒක අති විශේෂ ප්‍රාර්ථනාවක්. පිඟුතරි බණක් අහනකොට මෙන්න මේ මනසින් මෙනෙහි කර කර නුවණින් මෙනෙහි කර කර බණ අහන්න. එහෙම බණ අහන්න නම් කාරණාවල් දෙකක් තිතන තියන සම්පූර්ණ වෙන්න ඕන. ඒ තමයි සබ්බ චේතසෝ සමන්නාහරිත්වා. මුළු සිත පුරාම පිඟුතුනි ධර්මයේ උපදවාගෙන බණ අහන්න ඕන. තමන්ගේ මුළු හදවතේම ධර්ම සංඥාව, දහම් සංඥාව තමන්ගේ හිත පුරාම පිඟුතුනි ඇති කරගන්න ඕන. එහෙම ඇති කරගෙන බණ ඇහුවොත් තමයි තමන්ට එකඳු වචනයක්වත් මඟ නොහැර ඒ බණ අහන්න පුළුවන් වෙන්නේ. පිඟුතුනි ගොඩක් දෙනෙකුට මිනිමේ කාරණාව ගොඩක් වටිනවා. අද කාලේ පිඟුතුනි මේ ධර්ම රත්නියට තියෙන ගෞරවය සමහර කෙනෙකුගේ අතින් හරියට දුර්වල වෙලා තියෙනවා. ඒ ධර්ම ගෞරවයේ පිඟුතුනි ගොඩක් දෙනෙකුගේ ළඟින් නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඒක තමන්ට ධර්ම රත්නින් ලැබෙන සරණ නොලැබෙන්නට හේතුවක් වෙනවා. ධර්මයට ගෞරව නොකිරීම. මේ කාරණා විස්තර කරද්දි පිංගතුනි අති විශේෂ කාරණාවක් මෙතන විස්තර කළ යුතුමයි. ඒ කාරණාවත් මට හිතනවා ගොඩාක් වටිනවා මේ දේශනාව ඇතුළු තුල මග නොහැර විස්තර කරගන්න පුළුවන් නම්. අද අපිට මේ දේශනාව තුළ මේ කාරණාවල් සියල්ලක්ම අවසන් කරගන්න බැරි වුණොත් අපි ලබන සතිය හරි මේ දේශනාව විතුරු කොටස් ටික සාකච්ඡා කරමු. මොකද මේ කාරණාවල් අතිශයින්ම වටින කරුණු. අපිට මග හරින්න සුදුසු නැති. මොකද අපිට බුද්ධ රත්නිය ගැන ලොකු ගෞරවයක් හිතේ තියෙනවා. අද කාලේ වෙනදටත් වඩා පිඟුතුනි මේ බුද්ධ රත්නිය පිළිබඳව ගෞරවයක් මිනිසුන්ගේ හදවත තුළ ඉපදිලා තියෙන්නේම
ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳ මෙතරම් ගුණ අහපු නිසා භාග්‍යතුන් වහන්සේ පිළිබඳ පිංගුතුනි බොහෝ ගුණ අහපු නිසා අද බොහෝ දෙනෙකුගේ ළඟ පිංගුතුනි අපි දැකලා තියෙනවා බුදුරජාණන් වහන්සේට අපරිමිත ශ්‍රද්ධාවෙන් පුද පූජා පවත්වනවා භාග්‍යවතුන් වහන්සේට අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරනවා වෙනදට වඩා විශේෂ විදියට බුද්ධ උපස්ථාන කරනවා වෙනද මහසෑයට ගියාට වඩා පිංගුතුනි අද සමහර කෙනෙක් මහසෑයට යනකොට ඒ කිනා තුල ජීවමාන සංඥා විපදිලා තියෙනවා මේකට ප්‍රධානතම හේතුව තමයි මෑත කාලේ බොහෝ දේශකයන් වහන්සේලාගෙන් මෙනි මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගුණ සමුදායක් ශ්‍රවණය කරන්නට අවස්ථාව උදා වීම ඒක තමයි ඒකට හේතුව එතකොට පිංගුතුනි මේ බුදුහාමුදුරුව පිළිබඳ ඒ ගුණය තමන්ට ලැබුණේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ඒ තරම් ගෞරවයක් තමන්ට ලැබුණේ භාග්‍යවතුන් වහන්සේගෙන් සරණක් ලබන්නට පුළුවන්කමක් ලැබුණේ බුදු ගුණ අහපු නිසා අද කාලේ බලන්න බුදුරජාණන් වහන්සේගේ ගුණ දන්න කෙනයි භාග්‍යවතුන් වහන්සේගේ ගුණ නොදන්න කෙනයි පිංගුතුනි හැසිරෙන හැසිරීම මොන වගේද කියලා කොයි තරම් පිංගුතුනි අදටත් ඉන්නවද ලෞතුරා භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ පූජාවට නිගා කරන මොකද ඒකට හේතුව ඒකට ප්‍රධානතම හේතුව තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ නොදන්නාකම භාග්‍යවතුන් වහන්සේගේ ගුණ නොදන්නා කෙනා පිංගුතුනි බුදුරජාණන් වහන්සේව සරණ යන්නේ නේ භාග්‍යවතුන් වහන්සේගෙන් පිහිටක් ලැබෙන්නේ නේ හරියට භාග්‍යවතුන් වහන්සේගේ ගුණ දන්න කෙනෙක් ඉන්නවනම් ඒකිනා තමන්ගේ ළඟ තියෙන වටිනාම දේ දන් දෙන්නේ පිංගුතුනි භාග්‍යවතුන් වහන්සේට අර අනෝමදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලේ මට මතක හැටියට ඒ රජතුමාගේ දිනවරුන් දෙදෙනාට රජතුමා තෑගි දෙකක් දෙනවා එකක් සඳු නරටුව අනිත් එක කහවණු ලක්ෂයක් වටින රන් මාලයක් මේ දිනවරුන් දෙන්නට මේ වටින තෑගි දෙක ලැබුණම දිනවරු දෙන්න මොකද කළේ අපිට මේ ලැබිච්ච වටිනම තෑගි දෙක අපි බුද්ධ රත්නියට පූජා කරමුයි කිව්වා එක දිනියක් රන් කරඬුවක සඳු නරටුව බහලලා භාග්‍යවතුන් වහන්සේට පූජා කළ ප්‍රාර්ථනාවක් කළා මොකද කරප ප්‍රාර්ථනාව නිවන් දකින්න කම්ම මට මේ සඳු නරටුව පූජා කරලා ඒ ප්‍රාර්ථනාවක් කරා මොකද කරප ප්‍රාර්ථනාව ඔබ වහන්සේ වෙනි උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට මට මෞතනතුරු දරණ ලැබේවා කිව්වා ඒ කවුද ඒ මහා මායා දේවිය ඊළඟ කාන්තාව දියණිය ප්‍රාර්ථනා කළේ කහවණු ලක්ෂයක් වටින මාලේ පූජා කළා නිවන් දකින්න කම මට මේ කහවණු ලක්ෂයක් වටින මාලේ ලැබේවා කියලා දෙන්නම කරපු ප්‍රාර්ථනාවල් දෙකම ඉටු වුණා බලන්න තමන්ට ලැබිච්ච වටිනාම දේ දන් දෙන්න හිතුනේ කාටද භාග්‍යතුන් වහන්සේට බුදුන් සරණ යන බුදුරජාණන් වහන්සේගේ ගුණ දැකපු භාග්‍යවතුන් වහන්සේව හරියට අවබෝධ කරගත්තු බුද්ධ ශ්‍රාවකයෙකුට පිංගුතුනි ඔය සිතුවිලිම තමයි හදවතේ උපදින්නේ ඕක නොදන්න අය අද බලන්න භාග්‍යවතුන් වහන්සේට කොච්චර ගරහනවද ඒ ගරහණියයි භාග්‍යවතුන් වහන්සේගේ ගුණ නොදන්න කම නිසා බුදුරජාණන් වහන්සේගේ ඥාණයට වඩා තමන්ගේ තියෙන මේ දැනුමට වැඩි ඉඩක් දෙන නිසා බලන්න බුද්ධෝත්පාද කාලේ සමහර අයගේ හැසිරීමම අද සමහර මිත්‍යා දෘෂ්ටික බාලයන් ළඟ හරියට දකින්න ලැබෙනවා අදත් හරියට බයිනවනේ අසරණයට කන්න දෙන්න නැති බැරි අයට දෙන්න මේ මැටි පිළිම වලට තියන්න එපා ওই පූජාවල් කරන්න එපා ඇයි ඒ ඇයි එහෙම කියන්නේ දහම් දෙනුම නොදන්නාකම බුදුරජාණන් වහන්සේගේ ගුණ නොදන්නාකම පිංගුතුනි භාග්‍යවතුන් වහන්සේ නමක් සංසාරීහි ඔබ මාව සංසාරේ මොදවන්න කොච්චර දන් දීලා තියෙනවද මම අපේ දේශනාවට අදාළ නොවුනත් මට හිතෙන මේ කාරණාව විස්තර කරොත් බොහෝ දිනෙකට ප්‍රයෝජනයක් වෙයි කියලා බුදුරජාණන් වහන්සේ ඔබ මා වෙනුවෙන් සංසාරේ පිංගුතුනි කොච්චර දන් දීලා තියෙනවද කොච්චර අත්හැරලා තියෙනවද භාග්‍යතුන් වහන්සේගේ පාරමිතා කාලේ පංච මහා දානයා භාග්‍යතුන් වහන්සේ දීලා තියෙනවා අංග දන් දීලා තියෙනවා නේත්‍ර දන් දීලා තියෙනවා තමන්ගේ රාජ්‍ය දන් දීලා තියෙනවා තමන්ගේ දරුවන් දන් දීලා තියෙනවා තමන්ගේ ධනය දන් දීලා තියෙනවා කොච්චර දන් දීලා තියෙනවද විස්සන්තර ආත්ම භාවීම
උන්වහන්සේ කොච්චර දන් දුන්නද? වෙසන්ත රයිතුමාගේ ළඟට කාලිංග දේශයෙන් එනවනේ බ්‍රාහ්මණ පිරිස ඇවිල්ලා කියනවා මහරජ කාලිංග දේශයේ දැන් සස්ත්‍රීක බවින් දුර්වල වෙලා අපේ මිනිසු දැන් හරියට දුක් විඳිනවා මහරජ අපේ රට නැවත ගොඩනගා ගන්න පුළුවන් නම් මහරජ මේ සුදු ඇත අපට දෙන්න කිව්වා පිඟුතර යම් කිස රටක සුදු ඇතෙක් ඉන්නවා කියන්නේ ඒ රට හැම දෙයකම සස්ත්‍රීකයි කියන එක මොකද පුණ්‍යවන්තයන්ගේ පහළ වීම තවත් බොහෝ දෙනෙකුගේ පින උපදවා ගැනීමට හේතුවක් වෙනවා වෙසන්ත රයිතුමා මොහොතක්වත් නොහිතා ඇතාගේ පිටෝඩින් බැහැලා අර සුදු ඇතා දන් දෙනවා මුළු රටටම හිටියේ එකම ඇතයි හොඬ වැල අතට අරගෙන බ්‍රාහ්මණයන්ගේ අතමත තබලා පැංකෙන්ඩියකින් වතුර වක් කරලා ඇතා දන් දුන්නා කෙනෙකුට හිතෙන පුළුවන් ඇත්තේ දන් දෙනවා කෙනෙක් ඔයි තරම් අමාරු දෙයක්ද අපි පිංගුතුන් දන්නවද මේ ඇතා කොච්චර වටිනවද කියලා මේ ඇතාගේ වටිනාකම පිංගුතුනි මිලක් නියම කරන්න බෑ ඇතාගේ වටිනකම වෙනම වටිනකම මොකද ඇත්කුල 10ක් අපේ ධර්මීති සඳහන් කරලා තියෙනවනේ කාලාව කංච ගංගෙය පණ්ඩර තඹ පිංගල මංගල හේමංච උපෝසත චද්දන්ත කියලා ඇත්කුල 10ක් ඉන්නවා ඒ ඇත්කුල 10න් අති විශේෂ කුලයකින් තමයි මේ ඇතා ලැබෙන්නේ ඒ විස්සන්තරයිතුමාගේ පිනට ඇතා ලැබෙන්නේ පිංගුතුනි මේ ඇතාගේ වටිනකම වෙනම තියෙනවා ඇතාට තියෙන වස්තුවේ වටිනාකම වෙනම තියෙනවා. කොයිතරම් වටිනවද ඇතාගේ වස්තුව? පිඟුතුරි වෙසන්තර ජාතිකයේ සඳහන් කරනවා පාද අලංකාරයේට පැලඳපු ආපාර ආභරණ කහවණු ලක්ෂ 4ක් වටිනවා. දෙපස අලංකාර කිලීම සඳහා තිබිච්ච දේවල් කහවණු ලක්ෂ 2ක් වටිනවා. ඇතාගේ බඩ යට තියෙන කම්බල වස්ත්‍රය ලක්ෂයක් වටිනවා. පිටෝඩ තියෙන මුතු දැල මැණික් දැල රත්තරන් දැල මේ දැල් තුනම ලක්ෂ 3ක් වටිනවා කන් දෙකේ අලංකාරයට තියෙන ආභරණ ලක්ෂ 2ක් වටිනවා පිටෝඩ අතුරුපු කම්බල වස්ත්‍රය ලක්ෂයක් වටිනවා හිස අලංකාර කිරීම සඳහා තියෙන ආභරණ ලක්ෂයක් වටිනවා හිසේ ඇති මාල ලක්ෂ 3ක් වටිනවා කනේ අලංකාරයට තියෙන ආභරණ ලක්ෂයක් වටිනවා දල දෙක අලංකාරයට තිබිච්ච ආභරණ ලක්ෂය 2ක් වටිනවා හොඬවැල අලංකාරයට තිබිච්ච ආභරණ ලක්ෂයක් වටිනවා වලිගිය අලංකාර කිරීමට තිබිච්ච ආභරණ ලක්ෂයක් වටිනවා ඇතාගේ පිටමතට නගින තබපු ඉනිමග කහවණු ලක්ෂයක් වටිනවා ඇතාට ආහාර දෙන්න හදපු භාජනය කහවණු ලක්ෂයක් වටිනවා ඒතර මෙන්න මේ ඇතත් එක්ක මෙන්න මේ තරම් කහවණු ලක්ෂ 24ක් වටින ආභරණත් එක තමයි තා දන් දීලා තියෙන්නේ බලන්න පිංගුතුනි කොච්චර වටින දානයක්ද මේ ආභරණවල වටිනාකම වෙනම ඇතාගේ වටිනාකම වෙනම එතකොට තවත් සඳහන් කරලා තියෙනවා පිංගුතුනි එතන මිල කරන්න බැරි මණික් හයක් දන් දීලා තියෙනවා මේ මණික් හය තිබිලා තියෙන්නේ කුඹයේ මුදුනේ තිබිච්ච මණික චූඩා මාණික්ය මුතුවැල්හි තිබෙන මණික හෙන්ඩුවේ තිබෙන මණික ඇතාගේ බෙල්ල වටේ තිබිච්ච මුතු හරේ තිබිච්ච මණික ඇතාගේ හිස උඩ තිබිච්ච මණික මෙන්න මේ මණික් හයම පිංගුතුනි මිල කරන්න බැරි මණික් හයක්ලු ඒතරම් අමිල වටින මණික් හයක් එකක් දන් දීලා තියෙනවා ඒත් සමගම අනර්ග වස්තුන් හතක් තිබිලා තියෙනවා ඒවත් දන් දීලා තියෙනවා ඒ සියල්ල සමගැතා දන් දීලා ඇතාගේ පිරිවර වූ කුලසියය ඉඳලා තිනේ ඒ ඔක්කොම දන් දීලා තියෙනවා ඇඩ්ගෝ වෙනම ඉඳලා තියෙනවා ඇතාගේ ආරක්ෂකයෝ වෙනම ඉඳලා තියෙනවා මෙන්න මේ දාන ඉවස ගන්න බැරුව තමයි මහ පොළොව පිං උතුණ එකවරක් කම්පා වුණේ ඒ වගේ මහ පොළොව හත් වාරයක් කම්පා වෙන මට්ටමට වෙසන්ත රයිතුමා දන් දීලා තියෙනවා පිං උතුණ මේ දානීය මහ බෝසතාණන් වහන්සේගේ සියලු පාරමිතා කාලයේ දුන්නු දාණයෙන් කොච්චර අල්ප බිඳක්ද මෙන්න මෙහිම අත්තරපු ඒ මහබෝසතාණන් වහන්සේ පාරමී පිරුවෙම ඔබ මගේ නිවන වෙනුවෙන් නැත්තම් මෙහිම දහමක් දේශනා කරන්න මෙකල සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ නැහෙනි ඒ පහළ උනේ ඒ තරම් අතහැරීමක් කරපු නිසා මම මේ අමතර කරුණක් විස්තර කරේ මට හිතර මේ කාරණාවත් එක මේක ඉස්මතු කරොත් ලොකු ලාභයක් වෙයි කියලා ශ්‍රාවක ඔබට
මෙන්න මේ වගේ කරුණු නොදන්නා බාල අඥාන ඇතැම් මිත්‍යා දෘෂ්ටිකයන් භාග්‍යතුන් වහන්සේගේ පූජාවට කොච්චර නිගා කරනවද මේ දීපු දන් එක ගත්තම අද අපිට මේ දීපු දාණයෙන් දහසකින් එකක්වත් දෙන්න පුළුවන්ද බලන්නකො භාග්‍යතුන් වහන්සේට දීපු කෙනෙකුත් නැතුව ඇති මේ කාලේන මෙතාගේ වටිනාකමත් එක දීපු දාණේ දැන් කහවණුවක් කියන්නේ හිතන්නකෝ කොච්චර වටින දෙයක්ද ඊතරම් දන් දීපු ඊතරම් කැපකිරීම කරපු මහබෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධ රාජ්‍ය ළඟා කරගෙන ඒ සම්මා සම්බුද්ධ රජාණන් වහන්සේ අරමුණු කරලා සසර බියක් දකින ඒ ප්‍රඥාවන්ත සද්ධාවන්තයෝ තමන්ගේ දණේ අනුන්ගේ දණේනොත් නෙමෙයි මිත්‍යා දෘෂ්ටිකයන්ගේ දණේනොත් නෙමෙයි තමන්ගේ දණේන් පිංඔතුනි දන් දෙනවා එහෙම දන් දෙනකොට ඒකට ගරහනවා කියන්නේ ඔවුන් සංසාරේ කොච්චර අසරණියෝද කියලා බලන්න ඔවුන් පිංඔතුනි මහා අසරණියෝ ඒ අසරණ බවට පිංඔතුනි අපි අනුකම්පා කරන්න ඕන එතකොට හිතන්න ඔවුන්ගේ ඒ චෝදනාවල් දැක දැකත් යමෙක් සද්ධාහසිතින් බුද්ධ සංඥාව උපදවගෙන දන් දෙනකොට ඒ සද්ධාව තියෙන ප්‍රඥාවන්තයට බුදුහාමුදුරෝ කොයි විදියට පේනවද අද කාලේ බොහෝ දෙනෙක් කියනවානේ සමහර ලාවට ඔය විසිකරනවට වඩා මේ නැතිබෙරියයට දන් දෙන්න කියලා මං කියන්නේ පින්වතුනි ඔය කතාවම තරකානුකූලව ගත්තත් පින්වතුනි කොච්චර බාල අදහසක්ද මං අපේ පින්වතුන්ට පොඩි කරුණක් හිතන්න කියන්න මොකද අපිනොත් නිතර මහානවා මේ බුද්ධ පූජාවට බයිනවා භාග්‍යතුන් වහන්සේට බයිනවා සමහර ලාට අර බොහෝ බුදු ගුණ නොදන්න අල්ප ප්‍රමාණිකින් බුදු ගුණ දැකලා භාග්‍යතුන් වහන්සේ කිරේ පැහැදිච්ච සමහර අය සමහර ලාවට සද්ධාව යම් යම් ප්‍රමාණ වශයෙන් වැනෙනවා ඒ පැත්තරත් හිතනවා මේ පැත්තරත් හිතනවා අර මිත්‍යා දෘෂ්ටිකයෝ කියන කරුණ වහන්සේ කිරේ පැහැදිච්ච සමහර අය සමහර ලාවට සද්ධාව යම් යම් ප්‍රමාණ වශයෙන් වැනෙනවා ඒ පැත්තරත් හිතනවා මේ පැත්තරත් හිතනවා අර මිත්‍යා දෘෂ්ටිකයෝ කියන කරුණ වලටත් සමහර ලාට අපට ඇහිලා තියෙනවා ඒ කියන කතාවත් ඇත්තනේ කියලා ඊයර සද්ධාව දුරවල නිසා පිඟුතුනි මම මේකට පොඩි කරුණක් අපේ පිඟුතුන්ට කියන්න මම මේ මිත්‍යා දෘෂ්ටිකයන්ට උත්තර බඳිනව නෙමෙයි නමුත් මේ සම්මා දිට්ඨිකයන්ට හිතන්න පොඩි කරුණක් ලංකාවේ පිඟුතුනි බලන්න බුදුරජාණන් වහන්සේට දෙන සම්බුද්ධ පූජාවද ඇත්තටම මේ විසිකරණ ආහාරයක් හැටියට තියෙන්නේ ඔయిత වඩා කොච්චර ධනය නිර්පරාදී වැඩකට නැති විදියට විසිකරණයි කොච්චර ඉන්නවද ඒ විතර ගත්තොතින් කෙනෙකුට මගුලක් කරගන්නත් බෑනේ බලනකො මගුල් ගෙදරක කොච්චර ආහාර විසිකරනවද මගුල් ගෙදරක දවසක් දෙකක් වෙනුවෙන් ඒ සතුට වෙනුවෙන් හිතන්නකො ලක්ෂ කීයක ධනයක් වියදම් කරනවද කියලා සමහර ලාවට හොයලා බලන්න ඔය බුද්ධ පූජාවට බණින කෙනා මගුල් උත්සවය අරගෙන තියෙනෙත් ඒ විදියට ඒ අයගේ දරුවන්ගේ මගුල් ගෙවල් ගන්නෙත් ඒ විදියට හැබැයි තමන්ගේ මගුල් ගෙදර ගනින්න ගන්නකොට එහෙම නැත්නම් තමන්ගේ දරුවන්ගේ මංගල උත්සවය ගන්නනකොට අපේ පිංගතුම් බලන්න ඔවුන්ට පොඩි හෝ අදහසක් ඇවිල්ලා තියෙනවද අනේ මේ ලක්ෂ ගණන් මුදල් මම නාස්ති කරන වෙලාවේ අසරණ මිනිසුට කන්න නෙමෙයි අසරණ ගෙවල් වලට බඩුමලු කීයක් දෙන්න පුළුවන්ද ඔය විසිකරන ධනේ මම මේ කියන්නේ අර දුෂ්ප්‍රඥ මිත්‍යා දෘෂ්ටිකයන්ට විසිකරන බුද්ධ පූජාවයි කියලා හිතලා සංඥාව බුද්ධ පූජාව විසිකරනවට වඩා නැතිබෙර කෙනෙකුට කන්න දෙන්න කියන මෙන්න මේ කාරණාව පිංගුතුනි ඔය සානුකම්පිත හැඟීම අර වෙලාවට එනවද කියලා බලන්න මම මේ කිව්වේ ඔවුන් කොච්චර අසරණියෝද කියලා පෙන්වන්න මං අපේ පිංගුතුට මේ කාරණා පැහැදිලි කරලා පෙන්වුවේ ඒක තමයි බුදු ගුණ දන්න කෙනයි බුදු ගුණ නොදන්න කෙනයි අතර තියෙන වෙනස බුදුරජාණන් වහන්සේගේ ගුණ දැකපු ඒ සද්ධාවන්තයන්ගේ පිංගතුනි මේ බුද්ධ සංඥාව මේ ලෝකෙ කිසිම කෙනෙකුට බිඳින්න පුළුවන් කමක් නැහැ අපේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය හිම සද්ධාවන්තය කොච්චර හිටියද ඒක මේ මිත්‍යා දෘෂ්ටිකයෝ දන්නේ නැහැ අනේ පිට සිටුතුමාගේ ළඟටත් පිංගතුනි අද කාලේ මේ මිත්‍යා දෘෂ්ටිකයෝ නිකම්ම නිකම්ම නෙවෙයි කියන්නේ අනේ පිටු සිටුතුමාගේ ළඟට පිංගුතුනි දිව්‍ය ස්ත්‍රියක් ඇවිල්ලා දිව්‍ය ආලෝකයේ විහිදුවමින් අහකාස ඉඳගෙන තමයි කිව්වේ
සිටුතුමනි දන් දෙන්න එපා කියලා බලන්න බුදු ගුණ දැකලා බුදු ගුණ අවබෝධ කරගත්තු බුද්ධහනුසතිය වඩපු ඒ සද්ධාව තියෙන ප්‍රඥාවන්තයන්ට පිංගතුනි මොන්න තරම් බුද්ධ සංඥාවක් තියෙනවද මිත්‍යා දෘෂ්ටිකයට බිඳින්න බැරි කියලා අනේ පිටු සිටුතුමා ඇයට බැනල එලවගත්තනි අද කාලනම් සමහරලාවට බුදු ගුණ දැකපු කෙනෙකුට උනත් ඔහොම දෙවියෙක් කියලා කිව්වොත් නම් සමහරලාට වෙනස් වෙන්නත් ඉඩ තියෙන පුළුවන් එහෙම නැති අය තොන තරම් ඇති නමුත් අනේ පිටු සිටුතුමාට තිබුණ ඊට වඩා බලවත් සද්ධාව භාග්‍යවතුන් වහන්සේගේ ගුණ හරියට අවබෝධ කරගත්තු කෙනාට කොයි තරම් කරුණ කිව්වත් පිංගුතුණ එක වෙනස් කරන්න බෑ මං අද මේ ධර්මරත්නිය ගැන කියන්න ගිහිල්ලා මේ කාරණාව කිව්වේ අපි මේ ධර්මරත්නේ වටිනාකම ධර්මරත්නේ ගුණ ඇත්තටම දේශනාවල් වලින් දේශනා කරනවා හරි අඩුයි කියලා හිතෙනවා ඒක මට හැංගිලා තියෙන දියා ඒ නිසා තමයි අද මේ දේශනාවත් තෝරගත්තේ අපේ ශ්‍රාවක පින්වතුන්ට දේශනා කරන්න ඕන කියලා මේ දේශනාව ඇතුළත බොහෝ කරුණ දේශනා කරන්න පුළුවන් පින්තුනි දැන් බුදුහාමුදුරුව ගැන සද්ධාව තියෙන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ හපු නිසා ඒකනේ මිත්‍යා දෘෂ්ටිකය මොනවා කිව්වත් අදටත් පින්වතුනි ලංකාවේ මිනිසු මේ තරම් භාග්‍යතුන් හන්සේ පුදන්නේ. මේ මිත්‍යා දෘෂ්ටිකයන්ට උපහාස කර කර වගේනේ පින්වතුනි සමහර මේ සම්මාදිට්ඨිකයෝ මහ පූජාවල් කරනවනේ අදටත්. මෙවන් දුර්භික්ෂ කාලයකත් පින්වතුනි මහ පූජාවල් කරනවනේ. ඒව කරලා කොච්චර සතුටු වෙනවද බලන්න. ඇයි එහෙම වෙන්නේ? තමන්ගේ ළඟ තියෙන වටිනාම කියන දේ ලෞතුරා භාග්‍යවතුන් හන්සේට දිනහිත පහළ වෙන්නේ. ඒ භාග්‍යවතුන් හන්සේගේ ගුණ දැකපු කෙනාට. භාග්‍යවතු නහන්සේ කවුද කියලා හඳුනගත්තු කෙනාට මිත්‍යා දෘෂ්ටික දුස් ප්‍රඥ බාලයන්ට භාග්‍යතුන් නහන්සේ හීනෙමත් පින් නැහැ කියලා ධර්මයේ කියලා තියෙන්නේ. එහෙනම් මේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ දැකපු මේ සද්ධාවන්තයන්ට පූජාවල් පවත්වන්න හිතෙන්නේ අර භාග්‍යතුන් නහන්සේගේ ගුණ දැකපු නිසා අහපු නිසා. අන්න ඒ වගේ පින්වතුනි මේ ධර්මයේ ගුණත් හරියට දැක්කම පින්වතුනි ධර්ම රත්නියට තිබෙන සද්ධාවත් තවත් වැඩි වෙනවා ධර්ම රත්නියෙන් පින්වතුනි සරණ අපිට ලැබෙනවා අද සමහර දිනකොට මෙච්චර බණ අහලා තමන්ගේ ජීවිතයට මේ ධර්මයේ කොහොමද එකතු කරගන්න ඕන කියන ප්‍රඥාව පහළ වෙන්නේ නැත්නම් මට හිතෙන්නේ මේ ධර්ම රත්නියට තියෙන ගෞරවය ගොඩක් දිනකෝගේ ළඟ නැති නිසා මොකද අපිට ධර්මිය උගන්වපු ආචාර්යවරුන්ගේ ළඟ කොච්චර සද්ධාාවක් තිබුණද කියලා කියනවනම් පිඟුතුනි මම දැකලා තියෙනවා ඒ ආචාර්යවරු ත්‍රිපිටක පොතක් උඩ අඩුගානේ පරිවාර ග්‍රන්ථයක්වත් තියන්නේ නෑ ත්‍රිපිටක පොතක් උඩින් පරිවාර ග්‍රන්ථයක්වත් තියන්නේ නෑ අතට ගත්තත් වන්දනා කරලා ගන්න අතට ගත්තත් බොහොම ගෞරවයෙන් කියවන්නේ කෙනෙකුට බණ කරුණක් කියනකොට පිඟුතුනි ඒ අහන කෙනාට වඩා පහලින් ඉඳගෙන බණ කරුණක් කියන්නේ නෑ ධර්ම රත්නියට දක්වන්න පුළුවන් ඉහළම ගෞරවය තබාගෙන ඒ ධර්ම රත්නිය මත පිහිටාගෙන පිංගතුනි ධර්ම ඉගෙනගෙන තියෙන්නේ ධර්මයේ උගන්වන්නේ ඒක පිංගතුනි ඒ ආචාර්යවරුන්ගේ ළඟ තියෙන දියුණුවෙන් අපට පේනවා ඒ ධර්මය කොච්චර සරණක් වෙලා තියෙනවද ඒ ආචාර්යවරුන්ට කියලා ධර්මයේ සරණ ලැබෙන්න නම් අර බුදුහාමුදුරුවන්ගේ සරණ ලැබෙන්නේ භාග්‍යවතුන් වහන්සේට ගරු කරන කෙනාට වගේ ධර්මයේ සරණ ලැබෙන්නේ ධර්ම රත්නයට ගරු කරන කෙනාට මෙන්න මේක පිංගතුනි හැම දිනාටම වටින කරුණ අපි ධර්ම රත්නයට තියෙන ගෞරවය ගොඩක් වෙලාවට අඩු වෙනවා දැන් සමහරලාට බලන්න නිවසකුණා ධර්ම දේශනාවක් පවත්වනකොට සබ්බ චේතසෝ සමන්නාහරිත්වා කියන ගුණය ගොඩක් දෙනෙකුගේ ළඟ නැහැ. මුළු සිත පුරාම ධර්මයේ උපදවාගෙන නැහැ. ඒක ලොකු අඩුපාඩුවක්. මම මේ යන්නේ මේ ලෝකයේහි බුද්ධ රත්නියට පමණක් දෙවෙනි වෙන උතුම් ධර්ම රත්නිය කියන ඒ සංඥාව ගොඩක් බණහන අයගේ ළඟ නැහැ. ඒ නිසා ධර්මයට අගෞරව කරමින් බණහනවා. කොහොමද පින්වතුනි මේ ධර්මයට අගෞරව කරමින් බණ අහන්නේ අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඔය සේකියා දාසයා මේ ධර්මය පිළිබඳව සද්ධාව උපදවාගෙන ධර්මයට ගරු කරගෙන ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ ආකාරය පිළිබඳ බුදුරජාන් වහන්සේ මේක දේශකයන් වහන්සේලාට විශේෂයෙන්ම පනවලා තියෙන්නේ කුඩයක් අතින් අරගෙන ඉන්න
ගිලන් නෝ කෙනාට බණ කියන්න එපා කියලා. ගිලන් නෝ කෙනේ කොඩයක් අතින්ගෙන ඉන්නවනම් ඒ කෙනාට බණ කියන්න එපා කියලා. ඊළඟට දණ්ඩක් අතේ තියාගෙන ඉන්න ගිලන් නෝ කෙනාට බණ කියන්න එපා කියලා කියනවා. දණ්ඩක් අතේ තියාගෙන ඉන්න. ඒතර සඳහන් කරලා තියෙනවා දණ්ඩ කියලා කියන්නේ රියන් 4ක ප්‍රමාණය දණ්ඩකට. එවැනි කෙනෙකුට බණ කියන්න එපා කියලා බාගතුනන්සේ දේශනා කරලා තියෙනවා. හැබැයි දණ්ඩ අතට ගන්නෙ නැතෝ බිමින් තියලා තියෙනවා නම් කුඩේ අතට ගන්න නැතෝ කුඩේ බිමින් තියලා තියෙනවා නම් ඒ කෙනාට ධර්ම දේශනා කරන්න පුළුවන්. ඒකේ බාධාවක් නැහැ. ඒ වගේම කඩුවක් අතින් අරගෙන ඉන්න කෙනාට බණ කියන්න එපා කියලා කියලා තියෙනවා. ඒ වගේම තමයි පා වහන් ලාගෙන ඉන්න කෙනාට දැන් මිරිවැංගෙ සංගල කියලා මෙතන සඳහන් කරනවා පාදුකාරුල් හස්ස අගිලානස්ස මේ මිරිවැඩි සංගල කියලා කියන්නේ අපි අද කියන වගේ සපත්තු වගේ දේවල් අන්නේ එවැනි දේවල් පැලදගෙන ඉන්න කෙනාට බණ කියන්න එපා කියලා කියනවා දැන් පාදුකා කියලා කියන්නේ ලීයෙන් සාදල ඇඟිලි කරුවලට ඇතුල් කරන මුදුනේහි කුඩයක් සහිත ඇණයක් යොදා තියෙන මෙන්න මේ වගේ පාවහන් වලට එවැනි කෙනෙකුට පිංගුතුනි ධර්මදේශනා කරන්න එපා කියලා කියනවා. හැබැයි ගිලන්නෝ හැබැයි මේ ගිලන්නෝ කියලා අදහස් කරන්නේ පිංගුතුනි කකුලේ යටිපතුල සම්බන්ධයෙන් තියෙන ගිලන් බවක් විතරයි. එහෙම නැත්නම් මේ හිසේ අමාරුවකට පාවහන් පැලදගෙන බණහන කියන කෙනා නෙවෙයි මෙතන අදාළ වෙන්නේ. එහෙම නැත්නම් උණ තියෙන කෙනේ, කැස්ස තියෙන කෙනේ එහෙම නෙවෙයි. පාදයේ සම්බන්ධයෙන් යම්කිසි රෝගයක් තියෙනවා නම් අන්න ඒ කිනාට පාවහන් පැලදගෙන ඉඳීමෙන් සහනයක් ලැබෙනවා අන්න ඒ කිනාට පුළුවන් බණ කියන්න හැබැයි වෙනත් රෝගාබාධ තියෙන කෙනෙකුට පාවහන් පැලදගෙන බණ කිව්වා කියන එක ඒක අර ගිලන්නෝ කිනා කියන ගණයට වැටෙන්නේ නැහැ ඒ වගේම පාවහන් ලාගෙන ඉන්න කෙනාට බණ කියන්න එපා කියන්නේ මෙතන කතා කරන්නේ සෙරෙප්පු සපත්තු කියන එක අද කාලේ පිංගුතුනි සමහර දිනක් අපි ගොඩාක් දැකලා තිනවා මේ මේස් පැලදගෙන බණ අහනවා ඒකත් පාවහන් පැලද ගැනීම ඒකත් කැපනේ මම මේ කියන්නේ ධර්මියට මෙන්න මෙහෙම අගෞරව කර කර බණ අහනකොට පිංගුතුනි අපේ පිංගුතුන්ට ඒ ධර්ම රත්නින් ලැබෙන්න ඕන සරණ Tamanට ලැබෙන්නේ නැහැ මොකද ධර්ම රත්නින් ලැබෙන සරණ අර බාගතුනන්සේ දේශනා කරන්නේ දම්මෝ හවේ රක්කති ධම්මචාරි ධර්මයේ හැසිරෙන කෙනාට ඒ කාන්තෙම්ම මේ ධර්මයේ ආරක්ෂාව ලැබෙනවා සරණ ලැබෙනවා ධර්මයේ ආරක්ෂා කරනවා හැබැයි ධර්මයේ හැසිරෙන කෙනාට කොහොම හැසිරෙන කෙනාටද ධර්ම ගෞරවී හිතේ තබාගෙන හැසිරෙන කෙනාට කොටසක් පිළි අරගෙන කොටසක් ප්‍රතික්ෂේප කරන අගෞරව කර කර ඕන වටිපාවට ඉගෙන ගන්න එහෙම ඇට නෙවෙයි මනා ගෞරවය කැති කරගෙන ධර්ම ඉගෙන ගන්න කෙනාට පිංගතුනි ඒ ධර්ම රත්නෙන් ලැබෙන්න උන රැකවරණේ ලැබෙනවා. ඒතර මෙන්න මේ සරණ කෙනෙකුට ලැබෙන්නේ මේ ධර්ම ගෞරවේ තියාගෙන බණ ඇහුවොත් පමණයි. එහෙම නැතුව සරණ ලැබෙන්නේ තමන්ට මේ ධර්ම කාරණාව කොයි විදියකටද ජීවිතයට එකතු කරගන්න ඕන කියන ඥාණය පිංගතුනි සමහර වෙලාවට සමහර කෙනෙකුට ලැබෙන්නේ නැති වෙනවා. ඒ නොලැබෙන්නෙම පින්වතුනි අර ධර්මයට ගෞරවයක් නැති නිසා මෙහෙම අගෞරව කර කර බණ අහන්න එපා. එතකොට ධර්මයේ සරණ තමන්ට ලැබෙන්නේ නෑ. කෙනෙකුට හිතෙනව නම් ඇයි පාවහන් දෙක පැලඳගෙන මට බණ තේරෙනව නම් ඇහුවම මොකද කියලා? පින්වතුනි අහන කෙනාට අහන්න කියලා කියන්න බෑ. නමුත් කියන්න තියෙන්නේ ධර්මයේ සරණ ලැබෙන්නේ නැහැ කියන එක විතරයි. කරුණ වැටෙහි. හැබැයි සරණ ලැබෙන්නේ මම මේ ධර්ම කාරණාවේ හැසිරෙන්න ඕන කොහොමද කියලා පින්වතුනි දන්නේ නෑ. ඊළඟට වාහනයක නැගගෙන ඉන්න ගිලන් නෝ කිනාට බණ කියන්න එපා කියලා තියෙනවා වාහනයක නැගගෙන ඉන්නවා නම් දේශකයන් වහන්සේ බිම ඉන්නවා නම් ඒ කිනාට බණ කියන්න එපා කියලා තියෙනවා ඒ වගේම බිම වැතිරිලා ඉන්න කිනාට බණ කියන්න එපා කියලා තියෙනවා ගිලන් නෝ නිදාගෙන ඉන්න කිනාට බණ කියන්න එපා කියලා තියෙනවා ඒ වගේම තමයි මේ පල්ලාත්තික ක්‍රමයට ඉඳගෙන ඉන්න මේ පල්ලාත්තික ක්‍රමය කියලා කියන්නේ අපි පිංගුතුන් දැකලා තිය සමහර කෙනෙක් වාඩි වෙලා බිම වාඩි වෙලා අත් දෙකෙන් ධන හිස් දෙක බැඳගෙන ඉන්නවා අත් දෙකෙන් මේ ධන හිස් දෙක වටේට අත් දෙක දාලා ඉස්සරහෙන් ඇඟිලි වලින් අල්ලගෙන මේ ධන හිස් දෙක බැඳගෙන වගේ ඉන්නවා
ඒ ධන හිස් දෙක දෙපැත්තට වැටෙනවට ඒක යම් සුවයක් හැටියට තමයි අහන්නේ. ඒ ක්‍රමයට බණහන්න එපා කියලා මෙතන කියන්නේ. න පල්ලත්තිකාය නිසින්නස්ස අගිලානස්ස ධම්මං දේසිස්සාමීති සික්ඛාකරණීය. පල්ලත්තික ක්‍රමයට බණහගෙන ඉන්න කෙනාට බණ කියන්න එපා කියලා කියලා තියෙනවා. ඒ වගේම තමයි හිසේ ජටාවක් පැලදගෙන ඉන්න හිස් වැසුම් ලාගෙන ඉන්න හිස වහගෙන ඉන්න කෙනාට ධර්මදේශනා කරන්න එපා කියලා කියලා තියෙනවා. මෙන්න මේ කාරණාවල් ගොඩක් වැදගත්. මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ දේවල් වලින් බුද්ධ රත්නියට ධර්ම රත්නියට සංඝ රත්නියට අගෞරවයක් වෙන නිසා. අද කාලේ අපි ගොඩාක් දැකලා තියෙනවා සමහර වෙලාවට සමහර කෙනෙක් මේ සෑමලුවට යනවා භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියට යනවා මුව වසාගෙන හිස වසාගෙන පා වසාගෙන සමහර කෙනෙක් යනවා. ඒතොර ඒ යනකොට ඒ කිනා ඒ බුද්ධ රත්නියට ධර්ම රත්නියට සංඝ රත්නියට පිංඔතුනි අගෞරව කරන්නේ. ඒ අගෞරව කරන කෙනාට පිංඔතුනි හරියට අර මල් වට්ටියකට වතුර පුරනෝ වගේ වැඩක් තමයි වෙන්නේ. කොච්චර පෙරෙව්වත් වතුර පිරෙන්නේ නැහැ වගේ කොයිතරම් කරුණෝ කිව්වත් කොයිතරම් වන්දනා කරත් භාග්‍යවතුන් වහන්සේට අගෞරව කර කර පිංඔතුනි කොච්චර වන්දනා කරත් ඒ කෙනාට අර බුද්ධ රත්නින් ලැබෙන්න ඕන නිසි සරණ පිංඔතුනි ලැබෙන්නේ. ඒකයි මෙතන තියෙන භයානක ප්‍රතිඵලය. ධර්මයට අගෞරව කර කර බණහන්න පුළුවන්. බණහල ඉවර වෙච්ච ගමන් අනිත් පැත්තට යම් කිසි දුකක් Tamanට උරුම වෙන එකක් නැති වෙයි වෙලාවේ කර්මයේ බලවත් නැති නිසා. හැබැයි මතක තියාගන්න මේ ජීවිතේ අර ධර්ම රත්නින් ලැබෙන්න ඕන ගෞරවය ඒ සරණ Tamanට ලැබෙන්නේ නැහැ. ඒ පිහිට ලැබෙන්නේ අර ධම්මෝහවේ රක්කති ධම්මචාරී කියන විදියට ලැබෙන්නේ නැහැ. කුඩයක් අතින් අරගෙන ඉන්න කෙනා වැස්සෙන් නොතිබිනෝ වගේ ධර්මයේ හැසිරෙන කෙනා ආරක්ෂා කරනවා කියන අන්න ඒ ගුණය Tamanට ලැබෙන්නේ නැහැ. මේ අගෞරව සහිතව අගෞරව කර කර පිංගුතුනි බණහන කෙනාට. ඒ නිසා මෙනි මේ කාරණාවල් විශේෂ කරුණු වැදගත් කරුණු. ඒ නිසා මේවා පිංගුතුනි Tamanගේ ජීවිතේ මේ ධර්ම රත්නියට ගෞරව කරනකොට පිංගුතුනි පිළි අරගෙන ඒවා ක්‍රියාත්මක කරන්න. ඒ වගේම හිස පොරවගෙන ඉන්න කෙනා හිස වසාගෙන ඉන්න කෙනාට පිංගුතුනි බණ කියන්න එපා කියලා කියලා තියෙනවා. ඒ වගේම දේශකයන්න් වහන්සේට වඩා පහළ ආසනයක ඉන්න කෙනාට දේශකයන් වහන්සේට වඩා ඉහළ ආසනයේ ඉන්න කෙනාට බණ කියන්න එපා කියලා කියලා තියෙනවා. ඒ කියන්නේ දේශකයා බිම ඉඳගෙන ශ්‍රාවකයා අසුනක ඉඳගෙන බණ අහනවා. එහෙම කියන්න එපා කියලා කියලා තියෙනවා. පිංගුතුනි මේ කාරණාවවල බොහොම විශේෂ කරුණක් තමයි එක්තරා ජාතක කතාවක තියෙනවා. පිංගුතුනි එක්තරා බ්‍රාහ්මණී රටේ රජතුමාට ධර්මදේශනා රටේ රජතුමාට ශිල්පයක් උගන්වලා තියෙනවා. රජතුමාට ශිල්ප උගන්වලා තියෙනවා. රජතුමාට ශිල්ප උගන්වන්නේ බ්‍රාහ්මණයා පහළ ආසනයක ඉඳගෙන රජතුමා ඉහළ ආසනයක තබලා. බෝසතාණන් වහන්සේ මේක දැකලා බෝසතාණන් වහන්සේ අර බ්‍රාහ්මණයට පිංඔතුනි නිඳා කළා. ගැරහැව්වා. බ්‍රාහ්මණයගෙන් අහනවා ඇයි නුඹ එහෙම දෙයක් කළේ කියලා. එතකොට කියනවා රජතුමාට අගෞරව කරොත් රජතුමාගෙන් ලැබෙන්න ඕන ප්‍රත්‍යමට නොලැබි කියන බය නිසායි කිව්වා. නමුත් අන්තිමට ඇත්තටම උනේ රජතුමාට දැනුම ලැබුණා. නමුත් ශිල්පේ පිහිටුනේ නෑ. ඉගෙනගත්තු ශිල්පය තමන්ට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පිංඔතුනි ඥාණය වැඩුණේ. අදත් උන්නේ කාරණාව තමයි ධර්මී ඉගෙන ගන්න අයට පමණක් නෙමෙයි ශිල්ප ශාස්ත්‍රී ඉගෙන ගන්න ශිෂ්‍යයන්ට පවා වෙලා තියෙන්නේ. අපි මෑත කාලේ බොහෝ සෙන් කියලා කියන්න නම් මං හිතන්නේ අමාරුයි. යම් ප්‍රමාණයක සැලකියුතු මට්ටමක කියන්න පුළුවන් යම් වර්ධනයක් තියෙනවා කියලා. සමහර ශිෂ්‍යයන්ගේ ළඟ ගුරුවරුන්ට දක්වන ගෞරවයත් පිංඔතුනි බොහොම පිරිහිලා තියෙනවා. ඒ ගෞරවය ඒ ශිෂ්‍යයන්ගේ හිත්වලින් අතුරුදහන් වෙලා තියෙනවා. ඕකෙ වෙන අලාභය ගුරුවරයාට නෙවෙයි ශිෂ්‍යයාටම තමයි ලැබෙන්නේ. තමන් ඉගෙනගත්තු ඒ ශිල්ප ශාස්ත්‍ර තමන්ගේ රැකියාවකට වෙන්න පුළුවන්, තමන්ගේ අනාගතයට වෙන්න පුළුවන්, තමන්ගේ දියුණුවට වෙන්න පුළුවන්.
ඒකට යොමු කරන්න තමන්ට පින් උතුරි ශක්තියක් නැහැ. ඒක ලැබෙන ස්වභාව දහමයි. ඒක අර 1 1 1 එකතු කරාම 2යි වගේ 2 2 1 එකතු කරාම 4යි වගේ එහෙම කියන්න පුළුවන් දෙයක් නෙවෙයි පින් උතුරි මේක. ඒක ලැබෙන ස්වභාව දහම ශක්තියක් ඇටියට. මෙනි මේ කාරණාවල් පින් උතුනි තමන්ට සද්ධාව ප්‍රඥාව තියෙනවා නම් ජීවිතේ පුරුදු පුහුණු කරලා බලන්න තමන්ට කොයිතරම් ප්‍රතිලාභයක් ලැබෙති කියලා ජීවිතයට. ශිල්ප ඉගෙන ගත්තත් ඒ ශිල්ප ඉගන්වන ගුරුවරයාට අප්‍රමාණ ගෞරවයක් දක්වන්න. තමන්ට යම් කිසි දෙයක් උගන්වපු ගුරුවරයෙකුට සිතුවිලි මාත්‍රයකින්වත් වැරදි සිතක් උපදව ගන්න එපා. සමහරලට ගුරුවරුන්ගේ ළඟ අඩුපාඩුකම් තියෙන පුළුවන්. ඒවා පින් උතුනි තමන් ජීවිතේ සලකන්න එපා. අර එක්තරා භික්ෂුන් වහන්සේලා දෙනම එක භික්ෂුන් වහන්සේ නමකගෙන් බණ අහන්න යනවා. උන්වහන්සේ බණ දන්නවා. හැබැයි උන්වහන්සේ ධර්මයේ හැසිරෙන්නේ නැහැ. උන්වහන්සේ දුස්සීලයි. හැබැයි උන්වහන්සේගේ ධර්මයේ දන්න නිසා අර භික්ෂුන් වහන්සේලා දෙනම මොකද කරන්නේ? බණ ඉගෙන ගන්න යනවා. සමහර වෙලාවට ඒ භික්ෂුන් වහන්සේලා දකින්නවලු වන්දනා කරනකොට අර භික්ෂුවත් එක්ක කාමී හැසිරෙන ස්ත්‍රිය ඇඳ යට ඉන්නවා කියලා. ඒව දැක දැකත් ගෞරවයෙන් බණ අහලෙනවලු. අගෞරව කරේනේ. මේ කාරණාවල් පින්ඔතුනි වරදවා තීරුම් කරගන්න නෙවෙයි මම කියන්නේ. ඒ භික්ෂුවගේ දුස්සීලකම වෙනම පැත්ත. හැබැයි අර ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා දෙනමගේ ධර්ම ඉගෙන ගන්න. ඉගෙන ගන්න යනකොටත් වඳිනවා. ඉගෙනගෙන ඉවර වෙලත් වඳිනවා. වන්දනා කරලා එනවා. පින්ඔතුනි මම මේ කිව්වේ සමහර වෙලාවට ගුරුවරුන්ගේ ළඟ අඩුපාඩුකම් තියෙන පුළුවන්. නමුත් අපේ පින්ඔතුන් අපේ දරුවන් ඒව ඉගෙන ගන්නකොට ඒ ගුරු ගෞරවය තියාගෙන ඒව ඉගෙන ගන්න. නොමනා වචන වලින්, නොමනා සිතුවිලි වලින්, නොමනා ක්‍රියාවල් වලින් ගුරුවරුන්ට අපහාස උපහාස කරන්න එපා. ඒක තමන්ගේ ශිල්පයටයි බලපාන්නේ. තමන්ට ඒ ශිල්ප ශාස්ත්‍ර පිහිටන්න ගියාමයි ඒක බලපාන්නේ. එනිසා මේ ඉගෙන ගන්න ශිල්පයට ඉගෙන ගන්න ගුරුවරයාට ගෞරව දක්වලා හැමදේම ඉගෙන ගන්න ඕන. ධර්ම රත්නයේදීත් එහෙමයි. ධර්ම රත්නයට ගරු කරලා ධර්ම ශ්‍රවණය කරෝතින් තමන්ට ප්‍රඥාව වැඩෙන විදියට පින්වතුනි මේ ධර්මය අවබෝධ වෙනවා. දැන් සමහරලාට සූත්‍ර ගණන් කටපාඩම් කරන අය ඉන්නවා. නමුත් අර ධර්මයේ තුල හැසිරීම නැහැ. සමහර අයගේ ජීවිත දිහා දකිනකොට ලොකු දියුණුවක් පේන්නේ නැහැ. බොහොම ප්‍රාථමික බාලගණී හැසිරීමක් තමයි බොහෝ බණහනවා කියලා සමහර අයගේ ළඟ දකින්න ලැබෙන්නේ. අන්නේ ඒකට ප්‍රධානතම හේතුවක් තමයි හොයලා බලන්න පිංගුතුරි ඕන් ධර්ම ඉගෙන ගන්නකොට ධර්ම ගෞරවේ නැහැ. ඒ ධර්ම ගෞරවේ නැතිකම නිසා ධර්ම ඉගෙන ගන්නවා, නැතිකමින් ධර්ම ඉගෙන ගන්නවා. හැබැයි අර ඉගෙන ගන්නකොට තමන්ට දැනුමක් තියෙනවා කියන දේ තේරෙනවා. හැබැයි ඒ ධර්ම රත්නින් සරණක් ලැබෙන විදියට පිංගුතුනි ඒක පිහිටන්නේ නැහැ. දැන් බලන්න දැන් සමහර කෙනෙකුට බොහෝ දහම් දැනුම තියෙනවා. බොහෝ ධර්මයේ පිළිබඳ අවබෝධයක් තියෙනවා. නමුත් හැසිරෙනෝ පේන්නේ. බාලගණේ ප්‍රාථමික අදහස් තියෙන්නේ. බාලගණේ ප්‍රාථමික ක්‍රියාවල් තියෙන්නේ, හැසිරීම් තියෙන්නේ. බාලගණේ ප්‍රාථමික සිතුවිලි තියෙන්නේ. ඊට වඩා ධර්මපදයක්වත් නොදන්න සමහර අයගේ ළඟ ඊට වඩා හොඳ උසස් ගති තියෙනවා. ඔන්න ඔය දෙකට හේතුව තමයි අර ධර්ම ඉගෙන ගන්න කෙනා ඉගෙන ගන්නේ ධර්මයට ගරු කරලා නෙවෙයි. ඒ ධර්මයට ගෞරවයක් හදවතේ තබාගෙන ඒ ධර්මෙන් මත පිහිටාගෙන ධර්ම ඉගෙන ගන්නව නෙවෙයි. ඒකයිකට හේතුව. එනිසා මේ කාරණාවල් පිළිබඳ පින්ඔතුනි විශේෂ සැලකිල්ලක් දක්වන්න. ඒ වගේම තමයි දේශකයා මිත්‍යාසුනකින්දගෙන පින්ඔතුනි ශ්‍රාවකයා ඉහළ ආසනයක තබලා බණ අහන්නත් එපා කියලා තියෙනවා. ඒ වගේම තමයි දේශකයා හිටගෙන ඉන්නකොට ශ්‍රාවකයා ඉඳගෙන ඉන්නකොටත් බණ අහන්න එපා කියලා තියෙනවා. දේශකයා හිටගෙන ඉන්නේ, ශ්‍රාවකයා හිඳගෙන ඉන්නේ. එතකොටත් බණ අහන්න එපා කියලා තියෙනවා. ඒ වගේම තමයි දේශකයා ශ්‍රාවකයාගේ පසුපසින් යමි. දැන් අහන කෙනා ඉස්සරහින් යනවා. ඒ වගේම ධර්මකාරණාව දේශනා කරන දේශකයා පස්සෙන් යනවා. ඒ කෙනාටත් බණ කියන්න එපා කියලා තියෙනවා. දැන් මේ කාරණාව උදාහරණයක් ඇටිට කියනවා නම් දැන් අපේ තුමෝ හාමුදුරුවෝ නමක් වාහනයක පසුපස ආසනිය යනවා. ඉස්සර ආසනයේ ඉන්න කෙනෙක් උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. එතකොට අර දේශකයා ඉන්නේ පස්සේ, ශ්‍රාවකයා ඉන්නේ ඉස්සරහා. ඒ වෙලාවට පින්වතුනි උන්වහන්සේගේ බණ කරුණක් අහන්න එපා. මොකද
ඒක අහලා තීරුම් කරගත්තට දැනුම ලැබෙයි හැබැයි සරණ ලැබෙන්නේ නැති වෙනවා මෙන්න මේ කාරණාවල් විශේෂ කරුණු ඒ වගේම තමයි දේශකයා අපි තුම පාරෙන් පිටේ ගමන් කරන්නේ ශ්‍රාවකයා පාරේ ගමන් කරන්නේ ඒ කිනාටත් බණ කියන්න එපා කියලා කියලා තියෙනවා දැන් සමහරලාවට දේශකයා කැලේ පාරක් යනවා ශ්‍රාවකයා හොඳ පාරක් යනවා ඒ කිනාටත් බණ කියන්න එපා කියලා කියලා තියෙනවා ඉතින් මෙනි මේ කාරණාවල් 16 බණක් අහනකොට ඒ අහන ශ්‍රාවකයා පිංගුතුනි පිහිටා ගත යුතු කාරණාවල් 16ක් දේශකයාත් මේ කාරණාවල් 16 අනිවාර්යයෙන්ම සලකන්න ඕන එහෙම නැති වුණොත් දේශකයාටත් පිංගුතුනි මේ ධර්ම රත්නින් සරණක් ලැබෙන්නේ නැහැ මම මේ කාරණාව අමතර කරුණක් හැටියට විස්තර කළේ පිංගුතුනි ධර්මයට ගරු කරන්න තමයි මේ ධර්මය අපට හරියට පිහිටන්නේ එමනම් අද මම දේශනාවේදී විස්තර කළේ ධර්මිය අතුරුදහන් වෙන ධර්මයේ විනාශ වෙන කාරණාවල් පහෙන් පළවෙනි කාරණාව තමයි සකසල ධර්මිය අහන්නේ නැහැ සකසල ධර්මිය අහන්නේ නැතිකම නිසා ධර්මිය අතුරුදහන් වෙනවා අපි ඊතුරු කාරණා හතර ලබන සතියේ දේශනාවේදී සාකච්ඡා කරමු අදට අපි මේ දේශනාව නිමවටපත් කරනවා මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සිදු කරලා රැස් කරගත් උදාර කුසලානිසංස ධර්මයන්ගේ බලෙන් දේශනාවේ දායකත්වයේ දරණ පින් උතුම්ට අපි ආශිර්වාදේ කරනවා බෝතලේ මැදගම අභිපොස්ස පදිංචිව සිටි මියගිය SM සුබරත් මෙනිකේ මෑනියන්ගේ ආදරණීය පුතුණුවන් සහ දියණියන් තිදෙනයි මේ දේශනාවේ දායකත්වයේ දරන්නේ බලාපොරොත්තු වෙනවා බෝතලේ මැදගම අභිපොස්ස පදිංචිව සිටි මීට වසර 3කට පෙර මිය පරලෝ ගියපු විශ්‍රාමික හෙදලි නිලධාරිනි SM සුබරත් මෙනිකේ මෑනියන්ට පින් අනුමෝදන් කරන්ඩ මූලික අරමුණක් කරගෙන තිබෙනවා තිගේ දායක පින්වත් පිරිස ඒ දුවා දරුවන් නිරන්තරයෙන්ම මේ නිත් නාලිකාවත් එක්ක එකට එකතු වෙලා බොහෝ දිනෙකට හිතසුව පිණිස ධර්මදේශනාවල් වලට දායක වෙමින් කටයුතු කරන දායක පින්වත් පිරිසක් බව අපට මතක් කරන්නට ලැබුණා. ඉතින් නිරන්තරයෙන්ම පින් දහම් කරණේ පින්වතුන් අදත් මුළු මහත් ලෝක සත්‍යාටම මහත් අනුකම්පාවෙන් මේ ධර්ම දානමේ පින්කමට සම්බන්ධ වුණා. ඉතින් මේ දේශනාවක් දායක වීම කොච්චර වටිනවද කියලා කිව්වොතින් අද මේ බණ ටික අහලා අර අපි හිතමු කරුණු දාසෙන් එකක් හරි කෙනෙකු ජීවිතේ නිවැරදි කරගත්තොත් මම මෙන්න මෙහෙම වරදක් කර කර බණ ඇහුවේ මං අද ඉඳලේ වරද කරන්නේ නැහැ කියලා හිතුවතින් අන්න එහෙම හැසිරෙන කෙනාට ඒ ලැබෙන පිනත් මේ දායකත්වයේ දරණ අයටත් බණ කියපු මටත් ලැබෙනවා එහෙනම් ධර්ම දාණය කියන්නේ අන්න ඒකයි පින්වතුනි ආනිසංස කෙලවරක් නැහැ සීමාවක් නැහැ මේ දේශනාවකට ලැබෙන ආනිසංස ඒ තරමටම ලැබෙනවා ඉතින් අද ඒ පින්වත් පිරිස අදත් මේ පින්කමට දායක වෙලා මේ උදාර පින්කම සිද්ධ කරගත්තා ඉතින් අපි මේ පින්වතුන්ට ආශිර්වාදේ කරනවා විශේෂයෙන්ම මිය පරලෝ ගියපු ඒ හේදල නිලධාරිනි SM සුබරත් මෙනිකේ මෑනියන්ටත් පින් අනුමෝදන් කරනවා වගේම වසර 16කට පෙර මිය පරලෝ ගියපු KP විල්ප්‍රට් පියාණන්ටත් වගේම KP සෝමචන්ද්‍ර බාප්පාටත් සිසිලියානා හාමිනේ කිරියම්මාටත් එවැගේම KP සයිමන් සිඤ්ඤෝ ආත්තාටත් එවැගේම මෙන්න මේ මිය පරලෝ ගියපු සියලුම දෙනාට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාගෙම සසර ගමන සුවපත් වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා කියලා අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. එවැගේම සුජීවත්ව සිටින ජයවඩනගම බත්තර මොල්ලේ පදිංචි සෝමා ගමගේ මෑණියන්ටත් ආශිර්වාදේ කරනවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේටත් මේ උතුම් කුසල ධර්මය නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණසත් හේතු වාසනා වේවා කියලා අනුමෝදන් කරනවා. එමනම් මේ සියලු යහපත් බලාපොරොත්තු පැතුම්න් සියල්ලක්ම සාර්ථක වේවා. දායකත්වයේ දරූ පුතුණුවන්ට දියණියන් තිදෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා. නෙත් නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරිතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පිණත් හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඔබ අප හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියකින් කෙටිම කාලයකින් පහසුම ආකාරයකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උතුම් පින පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියාපි ප්‍රාර්ථනා කරගමු.
ආකාසට්ටහා චුබුම්මට්ටහා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං